ආදරම්ම තාත්තේ පුතේ දුවේ. ජීවිතය කියන දේ හරිම සුන්දරයි. හැබැයි මේ සුන්දර ජීවිතයට නිරන්තරයෙන්ම යම්කිසි ආකාරයෙන් අගය කිරීමක් ඇගයීමක් අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා නැහැ මනුස්සයන් වශයෙන් මා විසින් මගේ ජීවිතයට තෑග්ගක් දෙන්න. ඒ නිසා තමයි මම හැමදාම ඔබට කියන්නේ මම නිදාගන්න ඉස්සරහට පොඩි අප්පුඩියක් ගහලා කියනවා ඩැරල් නියමයි ඩැරල් අද වැඩේ හොඳට කරගත්තා නියමයි කංග්‍රැචුලේෂන්ස් අද රෙකෝඩින් සුපර්බ් කියලා මම ගානවා. මට එහෙම මට අප්පුඩියක් ගහගන්න බැරුව ගියොත් රෑ වෙනකොට මම වෙනුවෙන් අප්පුඩි ගහන්න කවුරුවක්වත් නැහැ. මට රිවෝඩ් එකක් දෙන්න කවුරුවක්වත් නැහැ. මට උදව් කරන්න කවුරුවක්වත් නැහැ. අද මං උදේ ඉඳලම මේ රෙකෝඩින් වල හිටියා. උදේ ගියා ආර්ට් ටීවී එකට. ඒකට ගිහිල්ලා රෙකෝඩින් වල හිටියා. මේ ඊට පස්සේ ඊයේ දරණ නාලිකාවේ අනාගතේ යන්න තියෙන ප්‍රෝග්‍රෑම් එකක් දිගටම ඒකට රෙකෝඩින්ස් වලට ගියා. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ එතකොට මේ ජීවිතය කියන දේ මගේ ජීවිතේ බූස්ට් අප් කරලා තියාගත්තේ නැත්නම් කාර්ය බලවත් කරලා තියාගත්තේ නැත්නම් මට මේ එකක්වත් කරන්න හිතෙන එකක් නැහැ. මොකද අද රෙකෝඩින් වුණාට පස්සේ කවුරුත් ඇවිල්ලා අපුඩි ගහුවේ නැහැ නේ නියමයි ෆාදර් නියමයි කියලා අපුඩි ගහුවෙත් නැහැ. ඊයේ රෙකෝඩින් වුණාට පස්සේ අපුඩි ගහුවේ නැහැ කවුරුවක්ක නේ. මම හිතන්නේ මෙතන රෙකෝඩින් ඉවර වෙනකොටත් ජූඩ් මේ thank you father කියලා කියනවා. මම අපුඩියක් ගන්න එකක් නෑ ජූඩ්. මේ my father superb කියලා. එතකොට දැන් එහෙනම් අපේ ජීවිතවල දැනගන්නට ඕනේ මහන්සිය අඩු කරගන්න, කාන්සිය අඩු කරගන්න, තෙහෙට්ටුව අඩු කරගන්න මා විසින් මට තෑග්ගක් දෙන්නට ඕනේ. ඒ නිසා ඔබ අහලා බලන්න ඔබේ ජීවිතේට ඔබ දෙන තෑගි මොනවද? ඔබේ උපන් දිනේට ඔබ මොනවද දුන්න තෑග්ග? අනිත් අය තෑගි දෙනවනේ. ඔබ දුන්න තෑග්ග මොකද්ද? ඔබට දුන්න තෑග්ග නේ. ඔබ විසින් ඔබට දුන්න තෑග්ග මොකද්ද? ගොඩක් වෙලාවට අපි අනිත් අය තෑගි දෙනකම් බලාගෙන ඉන්නවා. නමුත් මම මට තෑග්ගක් දීලා නැහැ. මගේ ජීවිතේ නම් මම සාමාන්‍යයෙන් තෑග්ගක් ගැන කතා කරන කෙනෙක්. ඒ නිසා මගේ උපන් දිනේට 50යි උපන් දිනේට මම ජනතාවට කිව්වා, ඔබටත් කිව්වා, ඔක්කොටම කිව්වා මට අවුරුදු දැන් 50යි. අවුරුදු 50ට මේ ලක්ෂ 50ක් ඕනේ තෑග්ග. අවුරුද්දට අඩුම ගානේ ලක්ෂ ගානේ. බැලූ බැල්මට එක පිස්සු කතන්දරයක් වගේනේ. හරි නිකන් මොකද්ද මේ? හරි විලිලෙද්ද නැති කතන්දරයක්නේ. හැබැයි එහෙම ආරාධනා කරපුවාම හම්බ වුණා මට සල්ලි. කොච්චරක් හම්බ වුණාද? ලක්ෂ 73ක් හම්බ වුණා නේ. එතකොට මේ 73ට මොකද කරේ? රාගම ඉස්පිරිතාලේ 42 වාට්ටුව රෙනවේට් කරා. ඊට පස්සේ ෆාදර්ස් ලාගේ ක්වාටර්ස් එක රෙනවේට් කරා. ගියක් හැදුවා නේ. ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් වුණා. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ නේ, ඔබේ ජීවිතේ ඔබට මොනවද කරන්න පුළුවන්? මගේ 51 උපන් දිනේ වෙනකොට ආයෙත් ICU එකක් හදන්න පුළුවන්කමක් තිබුණා. එතකොට දැන් ඔබේ ජීවිතයේ ඇතුලේ ඔබගේ උපන් දිනයට හම්බෙන දේ මේ ඔබට අරගෙන ගිහිල්ලා ඇතුලේ තියාගෙන මෙහෙම කරන්න නෙමෙයි. මේ හම්බෙන තෑගි ටික අරගෙන ඔබට මොනවද කරන්න පුළුවන් ජනතාව වෙනුවෙන්? මනුස්ස සංහතිය වෙනුවෙන් මොනවද කරන්නට පුළුවන් වෙන්නේ? ඒ නිසා ඒක ඔබට බාරයි අම්මේ තාත්තේ පුතේ දුවේ. ඔබගේ තෑග්ග ඔබ අරගෙන මේ මොදේ පෞද්ගලිකව භුක්ති විඳිනවා නෙමෙයි. ඒක ඔබ පරිත්‍යාගයක් කරනවා. ඔබගේ තෑග්ග, ඔබගේ තෑග්ග සුවිශේෂී තෑග්ගක් බවට පත් වෙනවා. ඒක අරගෙන ඔබ ලස්සන දෙයක් කරනවා. මනුස්ස සංගතියේ ජීවත් වෙන්න, මනුස්ස සංගතියේ ආදරය කරන්න, මනුස්ස සංගතියේ ඔවුන්ගේ අඩුපාඩුකම් සම්පූර්ණයෙන්ම සපුරාලන්න ඔබට තෑග්ගක් දෙන්න පුළුවන්. ඔබ ගාව තෑගි තිබුණොත් විතරයි ඔබට කාට හරි තෑග්ගක් දෙන්න පුළුවන් වෙන්නේ. ඔබ ළඟ තෑගි නැත්නම් කොහොමද අම්මේ තාත්තේ පුතේ දුවේ අනිත් අයට තෑගි දෙන්නේ? ඒ නිසා භාණ්ඩයන් විතරක් නෙමෙයි, ඔබේ සිතුවිලි, ඔබේ හැකියාව, ඔබට හම්බෙන දැනුම, ඔබට හම්බෙන අගය කිරීම තුල ලැබෙනා වූ ශක්ති ප්‍රමාණය, මේ ඔක්කොම තෑගි
මේ ඔක්කොම තෑගි ටික අරගෙන අම්මේ තාත්ති පුතේදුවේ මනුෂ්‍ය සංගතියේ උන්නතියටද දෙවියන් වහන්සේගේ දරුවන්ට අවශ්‍ය කරන අපෝපස්සන්න කරන්නද පාවිච්චි කරලා බලන්න. ඒ නිසා තෑගි එපා කියලා කවදාකවත් කියන්න එපා. තෑගි ඉල්ල ගන්න. ඉල්ලගෙන ඔබට කරන්න පුළුවන් මොන්ඩිසෝරි වලට කරන්න පුළුවන් දේ කරන්න මොන්ඩිසෝරි වලට. ඕෆනේජස් වලට කරන්න පුළුවන් දේ කරන්න, ස්පිරිතාලට කරන්න පුළුවන් දේ කරන්න, ගෙවල් නැති අයට කරන්න පුළුවන් දේ කරන්න, ස්කෝල වලට කරන්න පුළුවන් දේ කරන්න. එනිසා අපි ගාව තියෙන තෑගි ටික අරගෙන එකතු කරලා මනුස්ස සංගතියට දෙනකොට දන්නේම නැතුව මනුස්ස සංගතියේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනවා. එකනම් අම්මේ තාත්ති පුතේදුවේ ඔබේ ජීවිතේ වටිනවා. ඔබ අගය කරගන්න, අනිත් අයට අගය කරන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඔබේ ජීවිතේ සාර්ථක වේවි. චිස්පිකා.